අපේ සිනමා ඉතිහාසයේ මගේ රන් පුතා කියලා චිත්‍රපටයක් තියෙනවා. මගේ පුතා කියලා චිත්‍රපටයක්ත් තියෙනවා. මගේ පුතා කියන්නේ දෙබස් කවපු චිත්‍රපටයක්. මගේ රන් පුතා කියන්නේ අපේ රටේ හදපු චිත්‍රපටයක්. මතකද චිත්‍රපටිය? කවුරු හරි බලලා තියෙනවද? ඉතාම කෙටි දවස් ගණනකින් සිනමා හල් වලින් ගැලවුණු චිත්‍රපටයක්. මගේ රන් පුතා. එමු වුණේ ඇයි? ඒ දවස්වල, ඒ කියන්නේ 1978 අවුරුද්දේ පෙබරවාරි මාසේ 17 වෙනිදා තිරයට ආපු චිත්‍රපටය. සති දෙකක් ඇතුළත සියලු සිනමා ශාලාවලින් ගැලවෙනවා. සති දෙකක් දුවන්නේ එවකට චිත්‍රපට සංස්ථාව නීතියක් දාලා තිබුණා. කිසිම සිංහල චිත්‍රපටයක් එහෙම ගලවන්න බෑ කියලා. බැරිකමට දුවලා එහෙම වෙච්ච චිත්‍රපටයක්. මගේ රන් පුතා. මේ චිත්‍රපටයේ කතාව මෙන්න මෙහෙම. අජිතුත් අනුමත් මිතුරු මිතුරයන් ඔවුන් ඉගෙන ගන්නේ එකම පාසලක. දවසක් හදිසියේ රිය අනතුරකට ලක් වෙන අජිත් ඇවිදින්නටත් බැරි වෙනවා. කතා කරන්න බැරුව ගොළු වෙනවා. අජිත් සුවපත් කරන්නට කරන උත්සාහයේදී ඔහුගේ දෙමව්පියන් දුගීන් බවට පත් වෙනවා. තාත්තාගේ මදිවට බියබද්ධකුත් වෙනවා පුතාට වෙච්ච දේ හින්දා. අජිත්ගේ අම්මා මැරෙනවා මේ දුකෙන්. තරුණ වියට පත් වෙච්ච අනෝමා වෛද්‍යවරියක් වෙලා වෙන එක්කෙනෙක් එක්ක විවාහ වුණත් තමන්ට අජිත් එක්ක තිබිච්ච පැරණි ප්‍රේම කතාව අමතක කරන්නට බැහැ. බියබද්ධෙක් වුණත් අජිත්ගේ තාත්තා අජිත් කරවුඩ තියාගෙන ඇවිදිමින් ජීවත් වෙනවා. දවසක් අහම්බෙන් අනෝමට මේ අජිත්ගේ තාත්තා මුණ ගැහෙනවා. අනෝමා අජිත් ගැන විස්තර අහගෙන ඔහු පස්පස්සේ යනවා. හැබැයි එදා අජිත්ගෙන් බේරෙන්න බැරි කමට නැත්නම් මේ වදය නිසාම තාත්තා අජිත්ට වහ දෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහු දුම්රියට පයින්නට තැත් කරනවා. අනෝමා ඇගේ සැමියාත් ඇවිල්ලා දෙන්නව බේරා ගන්නවා. වැඩේ කියන්නේ වස කෑවට පස්සේ අජිත්ගේ ගොළු අත අතාරිනවා. ඔහුට කතා කරන්න පුළුවන්කම හම් වෙනවා. මේ චිත්‍රපටයේ තේමාව පාදක කරගෙන තියෙන්නේ පියපුතු සෙනෙහස පිළිබඳව. මම කාන්තාවක් ජීවිතයක් බේරා ගැනීමට දරන දැඩි වෑයමක්, තවත් කෙනෙක්ගේ ජීවිතයක් විනාශ කිරීමට දරන වෑයමක් මේ මගේ රන් පුතා චිත්‍රපටයට පාදක වෙනවා. මේ චිත්‍රපටයේ හැදුවෙම මහජනයා පිනවන්නට කියලා සරසවිය පුවත්පතට සම්මුඛ සාකච්ඡාව දෙන චිත්‍රපටයේ නිෂ්පාදක එම් සමුන් කුමාර් කියා සිටිනවා. ඔහු ගැන සමහර තම්බල නම් වෙන්නේ එම් සමුන් කුමාර් කියලා. හැබැයි චිත්‍රපටයේ නාමාවලිය තියෙන්නේ එම් සමන් කුමාර් කියලා. එම් සමන් කුමාර් කියලා. ඔහු තමයි චිත්‍රපටයේ කතාව තිරනාටකය දෙබස් ලිව්වෙත්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවෙත්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එම්.වී. බාලන්. කැමරා අධ්‍යක්ෂණය කළේ වි.වාමදේවන්. සංස්කරණය කළේ එම්.පී. රූපසේන. සංගීත අධ්‍යක්ෂණය කළේ සිසිර සේනාරත්න. ගීත රචනා කළේ අරිසෙන් අහුබුදු, කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්තිද අල්විස් සහ හර්බර්ට් එම් සෙනෙවිරත්න. චිත්‍රපටයට ඇතුළත් වුණා අනුරාගී අපාර අහසේ වික්‍රත්නායක සහ ඉන්ද්‍රාණි සේනාරත්න ගායනා කළා. ප්‍රේමකීර්තිද අල්විස් රචනා කළා. ආබාධෝ තුරුණු වසන්තේ ඉන්ද්‍රාණි සේනාරත්න ගායනා කළා. කෝ යුක්ති ධර්මයේ සිසිර සේනාරත්න ගායනා කළා. ඒ වගේම ඉන්ද්‍රාණි සේනාරත්නත් සනත් නන්දසිරිත් ඒ ගීතයට උත්සමක එකතු වුණා. ඒ වගේම ජීවිතයේ මේ සැපදේ ලයනල් සේනාරත්න ගායනා කළා. සඳපායා සුජාත අත්තනායක සහ සිසිර සේනාරත්න ගායනා කරනු ලැබුවා. චිත්‍රපටයේ වේශ නිරූපණය ඊබට් විජයසිංහගෙන්, කලා අධ්‍යක්ෂණය සහ නාමාවලිය ඒ වින්සන්ගෙන්, චිත්‍රපටයේ කටයුතු කළේ සිරෝන් ස්ටුඩියෝස් ආයතනයේදී, ශබ්ද පරිපාලනය කළේ නිමල් වීරක්කොඩි, රසායනාගාර පරිපාලනය අයි ඒ ජහාර්ගෙන්. මේ චිත්‍රපටයේ නිෂ්පාදක ප්‍රධාන නළු සමන් කුමාර් හින්දු භක්තිකයෙක් වුණත් ඔහු චිත්‍රපටය ආරම්භ කළේ බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර අනුකූලව. මේ චිත්‍රපටය 1978 පෙබරවාරි මාසේ 17 වෙනිදා තිරගත කළත් 76 ජූලි මාසේ නොවැඩ චිත්‍රපටය වැඩ ඉවර කළා රැගුම් පාලක මණ්ඩලයට බාර දීලා තිබුණා. හැබැයි 1977 වෙනකම්ම මේ චිත්‍රපටයේ ගැන තීන්දුවක් දෙන්නට රැගුම් පාලක මණ්ඩලය කැමති වුණේ නැහැ. අවසානයේදී 77 මුල්ම මාසයේදී චිත්‍රපටයේ දර්ශන පහක් කැපීමට පරීක්ෂක මණ්ඩලය නියම කරනු ලැබුවා. පස්සේ එවකට වෙළඳ ඇමති ටීබී ඉලංගරත්න මහතාත්, රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් ජයගොඩි මහත්තයත් බලලා ෂොට්ස් තුනක් පමණක් චිත්‍රපටෙන් ඉවත් කරන්නට නියම කළා. මෙන්න මේවයි චිත්‍රපටයේ තහනම් කරපු දෙබස්. එකක් තමයි කොළඹ බොන්න වතුර නැතිලු. ඇත්ත කතාව ඇත්ත මේ චිත්‍රපටය කියන්න බැරුණා. දුටුගැමුණු රජු එදා විදේශීය ආධාර බලාපොරොත්තු වුණේ නැහැ. අද වගේ වෙදත් මේ කතාව ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ දෙබසත් චිත්‍රපටයෙන් අයින් කළා තියෙනවා.
එක ජවනිකාවක ප්‍රධාන නළුව කනත්ත පෙන්නලා කියන බොරල්ලේ කනත්ත පෙන්නලා පේනවා මේක ඇතුලේ හාල් පාන් සීනි ප්‍රශ්න නැහැ කියලා. මෙන්න මේ ජවනිකා තුන චිත්‍රපටින් ඉවත් කරන්නට රංගුම් පාලක මණ්ඩලය ඉස්සලා තීන්දුව කළා. පස්සේ මෙන්න මේ ජවනිකා තුන පමණක් මේ ඇමතිවරුන් තිදෙනා විසින් ඉවත් කරනු ලැබුවා. මගේ රන් පුතා චිත්‍රපටයේ චරිත නිරූපණය කළා නිෂ්පාදක එම් සමන් කුමාර වගේම රෝහිද සිල්වා සුමනා අමරසිංහ රැක්ස් කොඩිපිලි බැප්ටිස්ට් ප්‍රනාන්දු ශාන්ති ලේකා බී.එස්. පෙරේරා ලිලියන එදිරිසිංහ චන්දි රසිකා රීටා රත්නායක ගොඩ්ෆ්‍රී බර්තලමියෝස්. චිත්‍රපටය 1978 පෙබරවාරි මාසේ 17 වෙනිදා පැවැත්වේ. එවකට දැන් චිත්‍රපටය රංගුම් පාලක මණ්ඩලයේ හිරවල එවල අනුමැතිය ලබා දෙනකොට තිබුණේ එක ආණ්ඩුවක් ලක්ෂ්මන් ජයකොඩි මහතා සහ ටී.බී. ලංගරත්න මහතුරුගේ. හැබැයි චිත්‍රපටය තිරගත කරන විට හිටියේ තව ආණ්ඩු පක්ෂයක්. ඒ නිසා මෙහි මංගල දර්ශනයට සහභාගී වූයේ ක්‍රීඩා හා පාර්ලිමේන්තු කටයුතු ඇමති වින්සන් පෙරේරා කොළඹ අශෝකාසනමා ශාලාවේ තමයි මංගල දර්ශනය පැවැත්වුවේ. මේ චිත්‍රපටයේ බොරල්ලේ රෙඩ්ස් ග්‍රෑන්ඩ්පාස් අශෝක වැල්ලවත්තේ රොක්සි මහනුවර රීගල් ගම්පහ ජයන්තා නුගේගොඩ ලැබීනියා අම්බලංගොඩ අනුර බලංගොඩ සීතා ගල්ලේ කොයින්ස් දළුගම මොවිටෝන් මරටුව මානෙල් ජයල රත්නාවලි බදුල්ල මොඩර්න් මිගම කිංස් වෙන්නපු ශම්බ්‍රොක් කුලියාපිටිය ශ්‍රී මහල් කුරුණෑගල නිව් සිනමා කියන සිනමා ශාලාවල තිරගත වුණා. චිත්‍රපටය රොක්සි සිනමාහලේ දවස් 13ක් තිරගත වුණා. අශෝකා සිනමාහලේ දවස් 15ක් තිරගත වුණා. බොරල්ලේ රිට් සිනමාහලේ දවස් 21ක් තිරගත වෙලා තිබෙනවා. සෙසු සියලු සිනමා ශාලාවලදී දවස් 11ක් ඇතුළත සාමූලින් චිත්‍රපටය ඉවත් වෙනවා. කොහොමද මගේ රන් පුතා කියලා චිත්‍රපටයක් සිනමාහල් වලට ඇවිත් තිබුණා.